රකිනා සෙත් කවිය වගේ සෙත සදනා වැ කන්න පාමුලට කුරුළු පාළුවට ආලේ කරනා දුර පේන තෙක් මදලු දානා මල් පිපුණු නවලවට එබෙනා දිය කැට පහන ධර්ම පසක් කොට අපච්චිලා ගියා කිව් කිවම ඉරා එන සංගින පාමුල දොහොත් Suena
වැකන්ද පාමුලට කුරුළු පාළුවට ආලේ කරන තුරපේන තෙක්ම දළු දාන මල් පිපුණු නවලවට එපෙන දිය කැට පහනක අරුම පසක් කොට අපච්චිලා ගියා කිරු කිරම ඉරා එන සංගිඳ පාමුල දොහක් මුදුන් දෙන ගොවි දෙයෝ කිරිතෝන උදෑසන සුවඳ පුරෝ කෙල රාජකීය විද්‍යාලය කෘෂි කර්ම සංගමය ඉතා සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ඇග්‍රෝ රොයල් 2021 ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම මාර්ගගත කෘෂි කාර්මික උළෙල. ඒ යටතේ මෙලෙසින් අපගේ රසවින්දන සාකච්ඡාව ආරම්භ කරන්නේ ජන සංගීතය සහ අපේ කොවිතැන පිළිබඳව මාතෘකා කරගනිමින්. අද අපත් සමගින් අපගේ ආරාධනය පිළිගෙන අපගේ වැඩසටහන හා සම්බන්ධ විස්තරිනවා ඔබ කවුරුත් ඉතා හොඳින් හඳුනන ජනප්‍රිය කලා ශිල්පී වසන්ත දුග්ගනාරාල මැතිතුමා. අයිබෝන් කියා පිළිගන්නවා ඔබතුමාව අපේ වැඩසටහනට. අයිබෝන් හැමෝටම අයිබෝන් රාජකීය විද්‍යාලය කෘෂි සංගමය සහ මේ වෙලාවේ බලන හැමෝටම අයිබෝන්. ඉතමෙන්ම ඔබ කවුරුත් එතුමන්ව ඉතාමත් හොඳින් හඳුනනවා වුණාට අපේ යුතුකමක් තියෙනවා අපේ වගකීමක් තියෙනවා එතුමාව ඔබලාට හඳුන්වා දීමට. එතුමා නිර්මාණාත්මක කලාකරුවෙක්, වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, ඒ වගේම තමයි සුප්‍රසිද්ධ පද රචකයෙක්, කවියෙක්, නාට්‍ය ශිල්පියෙක් වගේම නිවේදකයෙක්. විශේෂම කාර්යයනම් එතුමන් කෘෂිකර්මයට බොහෝ ලැබි පුද්ගලයෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිලාභී එතුමා 1995 වසරේ සවන රේඩියෝ නාලිකාවේ වෘත්තිමය මාධ්‍යවේදියෙක් ලෙස අරබෙන වෘත්තිමය ජීවිතයට අඩිතාලම මං හිතන්නේ පාසල් කාලයේදී එතුමන් විසින් නිෂ්පාදනය කළ සීරුවෙන් සිටි ගාතකයෝ යන වේදිකා නාට්‍ය පිටු අහලක් වන්නට ඇති. එතරම් ශූරේක වූ එතුමා විශ්වවිද්‍යාල අධ්‍යාපන අතරතුරදී පවා පරාස, දේවරායි,
යක්ෂගම්මානය ආදී එවකට සුප්‍රසිද්ධ වේදිකා නාට්‍ය සඳහා රංගන දායකත්වය දක්වා තිබෙනවා. එවගේම තමයි ඒ ආභාෂයෙන් එතුමන් බාල සමාගම වේදිකා නාට්‍ය ස්වනිර්මාණයක් ලෙස නිෂ්පාදනය කර ඔබට දායාද කරන්නට සමත් වෙනවා. මං සිංහයාට බයයි නම් ගියේ ඌ තමයි දුකා කියන ග්‍රන්ථවල කතුවරයා එතුමාමයි. ජුලියට්ගේ භූමිකාව අබා සහ දළදා ගමනේ යන චිත්‍රපට ත්‍රිත්වය සඳහා එතුමන් සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඒවගේම ගීත රචකයෙකු ලෙස මං සිංහයාට බයයි නම් ගියේ ගොවි ගීතය, රන් කුරහන් මල, මල් පැන් පොදක්, පානාසෙනෙහස අහංකාර නගරේ ආදී වශයෙන් මෙකී නොකී ගීත රාශියක පද හිමිකරුවා ලෙස එතුමන්ව නම් කරන්නට පුළුවන්. එතුමන් ගැන කතා කරනවා නම් මේ වැඩසටහන පුරාවටම එතුමන්ගේ දක්ෂතා, ඒ වගේම එතුමන් මේ කලා ශ්‍රේෂ්ඨත්වයට සිදු කර දේවල් අපිට කතා කරන්න පුළුවන්. නමුත් මේ හේත වෙලාව නොවන නිසා අපි අපේ මාතෘකා දෙසට යොමු වෙමු. අද අප මාතෘකා කරගත්තේ ජන සංගීතය සහ අපේ ගොවිතැන. එහෙමනම් වතන්ත සර්, අපි කවියක් කියලම පටන් ගමු. මොකද මේ වගේ සම්පත්දායක පුද්ගලයෙක් අපිත් එක්ක එකතු වුණ මේ ගෞරවනීය මොහොතේ කවියක් නැත්තම් වැඩසටහනට හරි අඩුපාඩුවක්. ඔව්, මම ස්තුතිවන්ත වෙනවා මේ විශේෂම රාජකීය දරුවෝ මේ කෘෂිකර්මය පිළිබඳ මෙහිම ආයතනයක් පිහිටවාගෙන කෘෂිකර්ම වල පැවැත්වීම ගැන. කෘෂිකර්මය කියන එක අපිට බොහොම වැදගත් දෙයක් බව අපි දැන දැනත් අපිට මේ රටේ අපි වැඩ කටයුතු කරන ආකාරය පොඩි වැරද්දක් තියෙනවා. මම හිතුවා මම හිතේ මැදදි කවියක් කියන, නමුත් මුලදීම මම අනුමන්නම් අපේ පැතිවල තියෙන වැව් කවිද. මම නූර කලාවියනේ, අනුරාධපුරේ රජරට කිව්වට අපේ කලාපය හරි විශේෂ නූර කලාවි කියලා කිව්වේ. නූර වැවත් කලා වැවත් පදවිය වැවත් තුන් කොටගත් කලාපයට කියන්නේ නූර කලාවි. ඒ ශබ්ද කෝෂයේ හරි වෙනස්, කවිය වෙනස්, ගොවිතැන මිනිස්සුගේ ඇසිරීම හරි වෙනස්. මිනිස්සු වැවට තියෙන ආදරය ගැන මේක තේරෙන මට මේ ගම ඉන්නකොට හේරත් එප්පාවල මාම කියලා තිබු කවිය. අපේ ගමේ වැ කන්දෙන් වරෙල්ලා වැවට නැමුණු පලනිලාන කාපල්ලා දියට බැහැලා දිය දෝතක් බී පල්ලා වැවට වැඳලා මහකන්නේ අර බල්ලා. මුහුදට ආවඩන්නේ නැතුව ඒ හේරත් මාම වගේ අතීත ගැමියෝ මේ තමන් පෝෂණය වන තමන්ගේ කෘෂිකර්මාන්තය, තමන්ගේ බඩවිත රැකගන්න වැවට ඒ ගෞරවය ජන සංගීතය තුළින්ම ලබා දීලා තියෙනවා. ඒක හරිම අපූර්වයි, අගය කළ යුතු කටයුත්තක්. ඒ වගේ මුතුමාට ස්තුතිවන්ත වෙනවා. අපගේ වැඩ පළාතේ කහට ගස්තිගිලි කියන ගමට යන්නේ අප්පච්චිලා රස්සාවට යනකොට. ඒ ගිහම බොහොම දුෂ්කර, අර මට හම්බෙන්නේ අවු කාස්ට් එකේ උඩුකය නිර්වස්ත්‍රව සරමක් වූ අම්බුඩයක් වූ රෙද්දක් වූ ඇඳන් ඉන්න කිරිමි බොහොම වියලිච්ච දර ඉපනල් වගේ ඒ මිනිස්සුන්ගේ ඇඟවල් හරි දුෂ්කරව ගොවිතැන්පත් කරගෙන කුරහන් ටිකක් වවාගෙන වී ටිකක් වවාගෙන කාපු මිනිස්සු. එදා සිට මම මගේ අවුරුදු දශක ගාණක් ජීවිතේ ඒ ගොවියෝ හම්බෙමින් දැක්ක හැමදේම ඔවුන්ට තියෙන්නේ ඒ ප්‍රශ්නේමයි. සමහර ප්‍රශ්න විසඳුනා. එකක් තමයි ඉස්සර තිබ්බේ කරතම ජලය පිළිබඳ ලොකු ගැටලුවක් තිබ්බා. වතුර නැතුව මහාහාර දුකක් වින්ද ඒ වීලි කලාපය. නමුත් මම හිතන්නේ මහවැලිය වගේ ජල යෝජනා ක්‍රම ආවට පස්සේ වැව් වලට වතුර ඇවිල්ලා ඒ හරහා තවත් ඇලවල් කැපිලා, කෙත් ඇලවල් කැපිලා මේ ගොවියන්ට වතුරාවට පස්සේ ගොවිය වැව්වා. ඊට පස්සේ ආව ප්‍රශ්නේ තමයි නියඟ සහ ගම් වතුර වල. ගම් වතුරක් ආවත් ගොවියට හානි වෙනවා, නියඟයක් ආවත් ගොවියට හානි වෙනවා. මේක පරිසරය හා බද්ධ වැඩන්නේ. ඉතින් මේ හැමදේකම ප්‍රශ්න ඇති වෙන්න ගත්තා. ඊට පස්සේ හොඳට බලවල ඔක්කොම කරාට පස්සේ විකුණ ගන්න බැරි වුණා. කල් සබා ගන්න විදිහක් අපි හදලා තිබුණේ. ඒ නිසා මම හිතුවා මට ටිකක් තේරෙන වයසේ ඉඳන් මම මේක දැනෙන්න ගත්තා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා මාධ්‍ය සම්බන්ධ වෙනකොට මට හිතුණා මම මගේ යුතුකම තමයි මගේ
මගේ මේ ඥාතීන්ට කරන්න ඕනේ සංග්‍රහය තමයි කෘෂිකර්මය වෙනුවෙන් මොන හරි කරන්න ඕනේ. ඒ හිඳ තමයි මම මාධ්‍ය ආදවස ඉඳලම හොයිට මේ ওই ජනශෘතිය ජන කවි වගේ දේවල් වලට ඇල්මත් දක්වන අතරම රටේ බොහොම තීරණාත්මක වැඩසටහනක් වෙච්ච කමත කියන වැඩසටහන නිර්මාණය කරලා ඉදිරිපත් කරනවා. ඒක බොහොම ජනකාන්ත වෙනවා. ඒකෙන්ම තේරුණා ගෝවියන්ට කෘෂිකර්මය පිළිබඳ තියෙන පිපාසය, දැනුම පිපාසය කියලා. ඉතින් මම ඒක හරහා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඇගෙයීමට ලක් කරා ඉස්සලා මම ඒකයි. ඒගොල්ලන්ගේ භාෂාව, ඒගොල්ලන්ගේ ඇඳුම, මම සරම බැනීම ඇඳලා ඒගොල්ලන්ගේ බසින් මට කතා කරන්න පුළුවන්කම තිබ්බා. ඒ නිසා එන්නේ එහෙම ඒක කරන්න මට ඕන වුණේ ඇත්තටම ගෝවියන් කෙරෙහි තිබ්බ ආදරේ කරුණාව හින්දාමයි. ඊට පස්සේ ඒක ව්‍යාපෘතියක් බවට පත් වෙනවා. ඊට පස්සේ මම මේ කමත ගම්බාරේ අවසාන වශයෙන් ශූර ගොවියා වගේ වැඩවලට එනකොට ඒක රටකට අවශ්‍ය ප්‍රොජෙක්ට් එකක් කියන තැනට ඇවිල්ලා තමයි අද වෙනකොට මම මහවැලියේ මම මහවැලි අධිකාරියේ සහ වාරි මාර්ග අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රධානීක් හැටියට මාව යොමු කරලා තියෙන්නේ. ඒකෙත් බහුතරයක් කෘෂිකර්මයේ තියෙන නිසා අපේ රටේ භූමියෙන් භාගයක්ම දැන් මහවැලිය ඉස්සර 140ක් විතර තිබ්බක මේ ගිය සතියේ එනකොට පුතාලා දැනගන්න ඕනේ මහවැලිය පිළිබඳ කලාප 10යි තිබ්බ දැන් අලුතෙන් වයඹැල සහ උතුරු මැදැල කියලා ආය කලාප දෙකක්. මට හරි සතුටුයි මොකද මගේ පළාතට මහවැලි ගලනවා දැන්. අර මගේ ඒ නිසා තමයි හැමදේම නිරන්තරයෙන්ම ගොවියෝ වෙනුවෙන් ෆයිට් කරේ. ඊළඟ ගොවියන් දැන් මට පරම්පරා තුනක් හම්බෙලා තියෙනවා. ඒ පරම්පරා තුනට එනකොට තුන්වෙනි පරම්පරාව බොහොම විද්‍යාත්මක කෘෂිකර්මය කරන පිරිස බවට පත් කළ යුතුයි කියලා මම ඒ කාලේ හිතුවා. ඒක දැන් 50-50 වගේ සාර්ථක වෙලා තියෙනවා. ඉතින් තව මට වැඩ කරන්න අවස්ථාවක් තියෙන නිසා මම හිතනවා ඒත් මම ගොවියන් වෙනුවෙන් වැඩ කරනවා. ඇත්තටම ඔබතුමාගේ මේ ඒ කර්තව්‍ය ඉතාමත් අගය කළ යුතුයි. මොකද අපි මේ අපි ළඟ යම්කිසි මුදලක් තියෙනවා නම් අපි ඒක බැංකුවක ආයෝජනය කළොත් අපිට අනිවාර්යයෙන්ම යම්කිසි පොලියක් හෝ එහෙම නැත්නම් මේකෙන් අමතර ආදායමක් ලැබෙනවා. අපිට එසේ නැතිනම් අධිකරණයට යාමට පවා හැකියාව තියෙනවා. නමුත් මේ ගොවියා තමා සතු දේ කෘෂිකර්මයට ආයෝජනය කළාම ඔහුට මේ ඔබතුමා සඳහන් කළා වගේ ස්වභාවිකව ජලහිඟයකින් හෝ වනසතුන්ගෙන් හෝ යම්කිසි හානියක් වුණොත් ඔහුට ඒ වනසතුන්ට හෝ ජලහිඟයට හෝ ස්වභාව ධර්මයට එරෙහිව අධිකරණයට යන්නට හැකියාව නැහැ. එවන් අවදානමක් රැගෙන කටයුතු කරන මේ ගොවියා වෙනුවෙන් ඔබතුමන් වැනි පුරුෂයන් සිදු කරන සේවය ඉතාමත් මහත් කොට සැලකිය යුතු සේවයක්. ඒ වෙනුවෙන් අප නැවත වාරයක් ඔබතුමන්ට ප්‍රශංසාව එක්කර සිටිනවා. අපි අද මාතෘකා කරගත්තේ ජන සංගීතය සහ අපේ ගොවිතැනනේ. මං හිතනවා සර් අපි ජන සංගීතය කිව්වහම ගොවිතැනට බද්ධවන ප්‍රාථමිකම තැන තමයි ජන කවිය. කෘෂිකර්මයට ජන සංගීතය බද්ධවන තැන. ජන කවිය කුරහන් කවි, නෙළුම් කවි, පැල් කවි, කමත් කවි, ඔබතුමා කිව්වා වගේ වැව් කවි, මේ වගේ කවි රාශියක් එහෙම නැත්නම් අලු මාතෘකා රාශියකින් ලඝු කරන්න පුළුවන් මාතෘකාවක් ජන සංගීතය කියන මාතෘකාව. එදා ගොවියා තමන්ගේ නෑනට කතා කරනවා තෙල් ගාලා හිස පීරගෙන ටක් ගාලා එන්න කුරහන් ටික කපන්න යන්නේ. ඒ කතා කරන්නේ කවියේ. ඔහු එදා ඒ මස්සිනා තමන්ගේ නෑනට කුරහන් කපන්න යන්න කතා කරන්න ඒ කවිය කලින් සූදානම් වෙලා පොතක ලියාගෙන තිබෙන්නේ. ඒ හැකියාව අපූර්වයි. අපි දන්නවා ඔබතුමන්ටත් එවන් හැකියාවක් තියෙනවා. මේ හැකියාව හැමෝටම ලැබෙන්නේ නැහැ. නමුත් වසන්ත සර් එදා ගොවියට ඒ හැකියාව තිබ්බ නේද? හිටිවන කවිවලට එහෙම නැත්නම් මේ නිර්මාණශීලීත්වය සහජයෙන්ම ඔවුන්ගේ ඇඟ තුළ තිබ්බ නේද? ඔය ඒ ගොවියට මේ වගේ දැන් වගේ පීඩනකාරී ඔය මොනවා වුණත් ඒගොල්ලෝ හරි ඒවා ගණන් ගත්තේ නේ. ප්‍රෙෂර් එක ගත්තා. අපි දැන් ලොකු උදාහරණ දැන් විභාගයල් ලංවාම තේරෙනවා ශිෂ්‍යත් ඉඳන්ම හරි අපි ලොකු නැති පීඩන අපේ ඔළුවට ඇඟට දාගන්න ජාතියක් බවට පත් වෙලා. ගොවියා කියන්නේ එහෙම විටි මිනිහෙන් නෙමෙයි බොහොම සැහැල්ලු ඇඳුම පවා කෑම බීම පවා හැම දෙයක්ම හැසිරීම පවා සැහැල්ලු. ඒ සැහැල්ලුකම නිසාම ඔහුගේ මනස පිරිපුන්. ඒකවල ඒ පිරිපුන් මනස ඇතුලේ ගොඩක් දේවල් වලට ඉඩ තියෙනවා. දැන් අපේ පැත්තෙත් ඔය දැන් يعني ඔහු හරි නිර්මාණශීලී, ඒ වගේම හරි ඍජුයි, ඒ වගේම ඔහු හරි සංවේදී. ඒ සංවේදීකම තමයි ඔතල කවියක් නිර්මාණය කරන්නේ. දැන් ජන කවි තියෙනවානේ මහා බරපතලයි, ඒ වගේ තේරුම් ගන්න ගියාම සමහරව හරිම සරලයි, සමහරව හරිම බරපතලයි. ඉතින් ඒ නිසා ඒ සමහරු ඒ කවි කියලා කිව්වේ කියවුවේ ක්ෂණයෙන්, ඒක ක්ෂණයෙන් කියවිච්ච කවි. ඒ නිසා ඒවා අවංකයි. අද නිකන් පොතක් බලලා කියලා රයිට් මං සෙට්ලාගෙන මේ වෙලාවට මං දෙන්නම් ගිහිල්ලා කියලා කියන්නේ නැහැ. ඒ දැක්ක ගමන් කියවෙනවා ඒ මිනිසුන්. දැන් උදාහරණයක් හැටියට මම ඕගොල්ලෝ ලස්සන කතාවක් කියන්නේ. දැන් මම අද්දුපු දෙයක් මේ දැන් ඔය පහුගිය කාලේක ප්‍රවෘත්තියක් හැටියට මේ
මේ ඇත ඔය පළ වෙනවනේ එක එක මරණ දැන් ගොඩක් ප්‍රවෘත්ති වෙන්නේ. ඒකෙත් එක තැනක තිබ්බා මෙන්න මේ අවිස්සාවේල පැත්තේ ඒක අම්මා කෙනෙක් තාත්තට බත්පත බෙදලා දුන්නාම අම්මගේ කෙස් ගහක් බත්පතේ තිබ්බා කියලා. ඒ තාත්තා කේන්ති ගිහිල්ලා අම්මට මෝල් ගහකින් පහර දීලා ඒ අම්මා මිය ගිහිල්ලා. දුවගෙත් ඉන්න පවුල. ඉතින් අපේ පැත්තේ වගේ සිද්ධියක් වෙලා තියෙනවා නුවර කලාවේ ඈත ඉතිහාසයේ. හැබැයි මේ වෙලාවේ ඒ තාත්තා ක්‍රියා කරපු හැටි ඔන්න බලන්න. ඒත් ඒ අම්මා මක්කුවකට මම ඉතින් පුතාලා දැනගන්න ඕනේ දැන් කොරහ කියන්නේ වෙන එකක්. මඩක්කුව කියන්නේ අර මැටි අප්පල්ලේ කියන්නේ. නෑඹිලි කියන්නේ තව එකක්. හාල් ගරන්නේ නෑඹිලි. හාල් ගරවීම සඳහා වතුර එකතු කරන්නේ කොරහේ. මාළු පීණි වහන්න යුදන අඩිය තියෙන අප්පල්ලේ අඩිය අප්පල්ලේ කියලා කියනවා සමහර ප්‍රදේශවල. මඩක්කුව. ඉතින් මඩක්කුව තමයි කන්නේ. බත් එක හොනේ අපි දුම් වැව් මාළු එක වහලා තියෙන මඩක්කුව. ඒ රත් වෙලා ගිනියම් වෙලා තියෙන මඩක්කුවට අනම් බත් බෙදාගෙන කාපහම ඒක හරි වෙනම එකක් මැටි ප්‍රණීතයි ඒක. ඒකට තමයි බෙදලා දුන්නේ. දා ඒ තාත්තා බෙදට බෙදලා දීපු බත්පතේ අම්මා කොණ්ඩ ගහක් නෙවෙයි. කොණ්ඩ කූරම වැඩිලා තිබ්බා. අම්මගේ. හැබැයි ඒ තාත්තා මෝල් ගහක් නෙවෙයි ගත්තේ. ආයුධ හැදිර ගත්තේ කවියක්. අර ශාවා කියෝ වගේ කවියනේ. ඡග්ගාල ශනික කවියක් ආවා. කේන්තියක් නෙවෙයි ඒ කවිය තිබ්බේ. සිලවති මෙහි එන්ද සිලවති කියන්නේ දුව සිලවති මෙහි එන්ද මේ අරුමය දැක ගන්ඩ උඹලගේ අම්මගේ කොණ්ඩ කූර බෙදලා මට කන්ඩ කිව්වම ප්‍රශ්න විසඳුනා අර අම්මායේ අම්මා විලයි අර මහත්තයාගෙන් අප්පච්චිගෙන් බත්තිල අරන් ගිහලා වෙන බත්තියක් කියලා බලන්න කවිය ආයුධයක් සබා ගැනීම. එතකොට දැන් අනික තමයි නුවර කලාවේදී ඔක්සිද්ධ වුණේ. එතකොට එයා භාෂාව යාගේ භාෂාව ආවේනික භාෂාව අතහැරියෙත් නැහැ. ඒ කලාපේ වචනවල කියවෙන්නේ අන්තිමට ඩයන්න. ඉතින් අපි තීරණ හැම මේක රටක් පොඩි රටක් වුණාට අපි අපේ රටේ භාෂා ආවේනික භාෂා ශෛලීන් ගොඩක් තියෙනවා. මම ඒක මේකම කියන්න ඒක හරි වැදගත්. ඒ කියන්නේ අපේ මං කියන්නේ නුවර කලාවේ ගත්තාම ඒ දයන්නේ ඉවර වෙන්නේ අඳෝ කියන වචනේ මං හිතන්නේ ලෝකේ කොහෙවත් නැහැ. ඒක තියෙන්නේ ඒ නුවර කලාවේ. අඳෝ කියුවේ අදෝ නෙවෙයි අදෝ මුඛයත් නෙවෙයි අඳෝ මැයිත් නෙවෙයි. අඳෝ කියන ඒ සක්ක පදයක් ආවා. ඒක ඕනෑම හැඟීමකට භාවිතා කරන්න පුළුවන්. අඳෝ කියලා කේන්තියට භාවිතා කරන්න පුළුවන්. ආදරයට භාවිතා කරන්න පුළුවන්. තිගැස්මට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ ඕන එකට භාවිතා කරන්න පුළුවන්. අඳෝ උඹලා ආවද කියලා අහනවා. අඳු ඔබ වැටුණා නේ කියලා ඒ වගේ අහන්නේ. එහෙම එහෙම මං කියන්නේ අපි දැන් ගත්තාම ඊට පස්සේ වයඹ පැත්තට කුරුණෑගලට එනකොට මේ අහන අය කුරුණෑගල ප්‍රදේශින් නම් ඔය ධර්මෙටි පොළ පහ වෙනකොට භාෂාව වෙනස් වෙනවා. ඒ පැත්තට හෑයි උඹ හැ වගේ වචන එන්නේ. ඉතින් එහෙම තව විනාඩි 45යි ගල ගෙතර නැගලා නුවරට එනකොට සම්පූර්ණයෙන්ම අපේ භාෂාව ශෛලිය වෙනස් වෙනවා. එන්ට යන්ට කියලා එන්ට පුතා කන්ට දැන් මේ යන්ට එපා වහින්ට එන්නේ කුඩේ යන්නේ යන්ට වගේ හැයන්නට එනවා. ඊට පස්සේ එතනින් ඔහොම බදුල්ල පැත්තට ගියා බණ්ඩාරල පැත්තට ගියා වෙන භාෂා ශෛලියක් තියෙනවා. එහි ගියාම මල්ලි දැන් ආවේ තේ පෙරන්නම් වගේ බලන්න මේ එකම රටේ ඇක්සෙන්ට් එක මයංගෙට එන්න ගියාම මරමර කොටා දමන්න මාම ගත්තක් හොඳමයි මේ අපේම රටේ මිනිස්සු ආදිවාසී මෙන්න මෙහෙම මේ භාෂා වරද්දන්න නැතුව තමයි අර තාත්තා ඒ කවිය කියන්නේ. මේ ඔක උඩරට කියන්න බෑ ඒ කවිය. උඩරට දේ සිද්ධ සිද්ධ වුණා නම් උඩරට භාෂාවත් එක්ක ඒ කවිය ගැලපෙන්නේ නැහැ. සීලවති මෙහි එන්ට මේ අරුමය දැක ගන්නට උඹලගේ අම්මගේ කොන්ට කියලා කියන්න බැරි වෙනවා. අර හරියටම අකුරු හතර ගලපලා. මේ වගේ ගැමියා කවිය කැබෑ කවදාවත් තමන්ගේ කවිය වලට නම් දාන්න ගියේ නැහැ අපි වගේ. අපි ගීත රචනයක් කරාම ගීත රචනයේ පද රචනයේ වසන් දුක් ගන්නාරව කියලා දානවනේ. ඒ එයාලා කවියෝ අඥාතයි. කවුරුත් දන්නේ නැහැ අපි පිළේ පැදුර හොරු ඇරගෙන ගියෝ යා කවිය ලිව්වේ කවුද මොන මාමද කියලා දන්නේ නැහැ. අපූර්ව නේද සර් මේ නිර්මාණශීලීත්වයේ දායි ගැටුම ඇති වෙන්නේ නැතුව හරි අපූර්වට ඒ කවියෙන් ඒ තරහා ඇඟීම පාලනය කරගන්නවා. ඒ වගේම තමයි ඔබතුමාට ඒ සම්බන්ධව තියෙන දැනුම ඉතාමත් විශ්මිතයි අපත් සමග ඉන්නේ බෙදා ගන්නට එක්වුවට නැවත වාරයක් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි මේ ජන සංගීතය ගැන කතා කරද්දී කෘෂිකර්මයට බද්ධ වෙන තැන කතා කරද්දී ගොයම් කයිය කියන්නේ හරි අපූර්ව දෙයක්නේ.
ගොයම් කයියට නිකන් කලාවුලක හැඩය තියෙනවා සමහර වෙලාවට. අපි හිතමු ගොයම් කයිය ගොයම් කපලා හවසට මේ වැඩ කටයුතු ඉවර වෙලා රෑ කෑමට ගමේ ප්‍රභූ පුද්ගලයෙක්ගේ ගොයම් කපන්නේ ගමේ සිසු ගවීන් එකතු වෙලානේ. අපි හිතමු වෙද මහත්තයාගේ කුඹුරේ ගොයම් කපනවා සෑම ගොවියෙක්ම එකතු වෙලා අත්සන් එක. ඒ කපද්දී ඔවුන්ට හවස කෑම දෙනවනේ වෙද මහත්තයා. ඒ දෙද්දී ඒ එතන නිර්මාණය වෙනව නේද මේ සංගීත සාජ්‍යයක් පොඩි බුම්ම බිය ගැටපෙරය බටනලාව මේ ඒ වගේ සංගීත භාණ්ඩත් එක්ක කලා උළෙලක අසිරිය එනවා නේද ගොයම් කයිය කියන තැනට කුඹුරේදී. ඔව් ඒක නම් මෙහෙමයි. ගොයන් කයි දැන් මම උඩරටදී දැකලා තියෙන හොඳම ගොයන් කයි තියෙන උඩරට මේ ආයවල් වල. එතකොට අපිත් ඉස්සර මතක අපි කිරියත්තල කිරියම්මල බාප්පලා ඔක්කොම එකතු වෙලා මහ කුඹුරු ඔක්කොම ආයෙත් එකතු වෙලා කොහොමත් ඒගොල්ලෝ ආයෙට කයියට අත්තමට වැඩ කරපු අය කවදාවත් පඩියට වැඩ කරේ නෑ. තමන් ඒ ආයෙ කපලා දෙන 10 දෙනෙක් වෙනවා. ඒ අනිත් 10 ආයෙ 10ම කපන්න අපේ කට්ටිය යනවා. එතකොට ඔයගේ ප්‍රභු කෙනෙක් වගේ ගෙදර ඉපදුනේ පොට උදේද කොහොමත් මේගොල්ලෝ කයියට බහින්නම කවි කියාගෙන වාරං කියාගෙන නෙළුම් කවි ඔක්කොම කියාගෙන තමයි බහින්නේ. අනික තමයි මේ දැන් අපි හිතනවානේ මේ විෂයානුබද්ධව හිතුවහම දැන් කුඹුරේදී කියන්නේ ගොයන් කවි, පැලේදී කියන්නේ පැල් කවි, පාරුවේදී කියන්නේ පාරු කවි කියලා ප්‍රායෝගිකව එහෙම නැහැ. ඒක සංගීතය සඳහා බෙදා ගත්තාට මම අද්දුට සංගීතයේ පැල් කවි වල දැන් පාරු කවි කියනවා. ඒ කියන්නේ යාට ඒ වෙලාවේ හිතිච්ච එකක් කියනවා. එහෙම නැතුව දැන් වෙලා තියෙනවා. අපි දැන් පැලක ඉඳන් ගොයන් කවියක් කිව්වොත් එහෙම පාර සීයි ඉඳන් අල්ලා යනවා වගේ එකක් කියලා තියෙනවා. ඒ වගේ තමයි ගොයන් කයියේදී අර හැම කවියක්ම කියනවා. ඉතින් දවස පුරා කියන්නත් එපා. ඒ වෙහෙස නිමා ගන්න පොඩ හයියෙන් කෑ ගහපුවාම රැඟට එන ශක්තිය වර්ධනය කරගෙන කොහොමද දවල්ටත් ඔන්න ඇඹුල කියනවා. හරි ඇඹුල ගැන අර කුරුණිය වල දාගෙන කෙහෙල් පොලේ තියාගෙන අපිට කොහොම කමතේ වාඩිලා ඒක කරනවා. ඊට පස්සේ ආරෝග්‍යවගේ හැන්දෑ වෙනකොට කට්ටිය ඇලෙට බැහැලා අම්මට බැහැලා අඟපත හොදගෙන ඒවල් වලට යන්නේ. ආහෝ එතන ඉන්නවා. එතකොට ඔන්න ඉතින් ගමේ ඔය සංගීතයට නැටුමට කලාවට ප්‍රකටයන් ප්‍රධාන කොටගෙන පොඩි සාජ්‍යයක් ඇති වෙනවා. පැදුරු සාජ්‍ය වගේ දේවලුත් ඇති වෙන්නේ ඔය වගේ තැන්වල ඉස්සලම. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ රාත්‍රි භෝජනයත් ඒ ගෙදරින් ලෑස්ති කරාම ඉතින් රෑ වෙනකන් සින්දු කවි කියලා දැන් වගේ වන් වන් නැයින් ගහන්නේ මුළු ගමට වැහෙන්නේ කියනවා. ඉතින් ඒක ඇත්තටම මහ අසිරිමත් ඔලලක්. ඉතින් ඒක එහෙම ගොයන් කයිය වගේ ගොයන් කයිය තමයි පස්සේ මහින්ද වප් මඟුල් දෙන්නේ. මේක රජ ළඟට යනකොට මේ වප් මංගල්‍යය දක්වා එන්නේ ඒක. ඊට පස්සේ වප් පුරණ මංගල්‍යය මහා උත්සවශ්‍රීයෙන් කරනවා. එතකොට ඒකට නැකත් බලනවා. හරියට වෙහි 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 එන දින බලනවා. දැන් අද වෙනකොට අදනත් ගොවියන්ට තියෙන කන්න රැස්වීමේ තීරණය කරනවා. ගොවි සංවිධාන එකතු වෙලා කවද්ද වපුරන්නේ කියලා. ඒක සෙරමෝනියල් කරා ඒගොල්ලෝ. ඉතින් වප් මඟුල කියන දැන් මේ දැන් උත්සව හැටියට ගත්ත රජයක් හැටියට ඉස්සරේ ගමේම අය එකතු වෙලා ගත්තා. හරි කප් සිටවලා බැඳලා ගොටු මේ 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 යහන් හදලා මල් පැහන් පූජා කරලා බුදුන්ට දෙවියන්ට ගායනා කරලා තමයි වැපුරුවේ වාපි සංස්කෘතිය. ඉතින් මං ඔයා කියන වගේ ඒවා හැම එකම ෆෙස්ටිවල්ස්. ගොවිය කියන්නේ හොඳ ෆෙස්ටිවල් කාර්යෝ. ඔව් සර් මේ මේ දේවල් හරිම අපූර්වයි. මම මේ අපූර්ව කියන වචනේ නිතර නිතර කියන්නේ මේ කවදාවත් මේ වගේ දේවල් ඔබට සමහර විට අහන්න දකින්න සිදු වෙලා එහෙම නැත්නම් අහන්න දකින්න අවස්ථාව ලැබිලා නැතුව ඇති. නමුත් මෙවන් සම්පත්දායක පුද්ගලයින්ගෙන් අප එම සම්පත් ඔබ වෙත ගෙනීමයි සිදු කරන්නේ රාජ්‍ය විද්‍යාලීය කෘෂිකාර්මික සංගමයේ වශයෙන්. සර් අපි කතා කළොත් මේ වගාව දැන් අපි කතා කළා ගොයම් කයිය පිළිබඳව කතා කළා. මේ ගොයම් කයිය සිදු කරන්න අපේ අසන්න ආරක්ෂා කරගන්න ඕනේ. අසන්න ආරක්ෂා කරගන්න ඔබතුමා කිව්වා වගේ අර වෙදීමක් එහෙම නැත්නම් කාණ්ඩ කර දැක්වීමක් නැමැති වුණාට විවිධ කවි ගායනා කරමින් පැල් රැකීම සිදු කළා. මේ වගාව හානි වෙන තැනදී වගාව හානිය වළක්වන්න ගොවීන් පැල්වල ඉදිද්දී ඔවුන්ට නිදිමත එනවා. එහෙම නැත්නම් ඔවුන්ට මහන්සි ගතිය දැනෙනවා. මේක වළක්වා ගන්න කවි කිව්වනේ මේ පැලෙන් එක පදයක් කියද්දී එහා පැලෙන් තව පදයක් මතුවෙනවා. කොහොම හෝ කවියක් නිර්මාණය වෙද්දී ඔවුන් තමන්ගේ අරමුණත් මේ කවිය ඇතුළත කැටි කරනවා නේද? මම උදාහරණයක් කියන්නම්. දැන් වගා හානිය දැන් සත්තු වෙනවා අපි පැලයක් ඉද්දී ඌරෝ වෙනවා. එහෙම නැත්නම් අලි එනවා. මොවුන් එලවන්නත් අර කවියම ආයුධ කරගත්ත නේද? අර ඔබතුමා කලින් උදාහරණ දුන්නා වගේ අර තාත්තා ඒ අම්මට තරහව පාලනය කරන්න ආයුධය කවිය කරගත්තා වගේ මේ ගොවියත්
සතුන්ව පන්නා හරින ආයුධය කවිය කරගන්නවා නේද? ඔව් දැන් පැල් දැකීමේදී මිනිස්සු කවි ගායනා කරන්න හේතු වෙච්ච කාරණා ගොඩක් තියෙනකොට ඔබ ඒ කියන එකත් ප්‍රධාන කාරණයක්. ඒ කියන්නේ එකක් තමයි ඉතින් කමතක මේ පැලට ගිහම ඇති වෙන පාළුව සාංකාව මකා ගැනීමේ කවි තමයි ගොඩාක් තියෙන්නේ. කවි වල වේදනාව තියෙනවා ගොවියගේ. දෙක තමයි අර කිව්වාගේ පැලෙන් පැලට ඈත තියෙන පැලෙන් පැලට කවි කියාගෙන සංනිමිය දෙන කිරීම. කොමියුනිකේෂන් අපි මම ඉස්සලාම දැක්ක වයර්ලස් එක තමයි අපේ මාමණ්ඩිලා අපේ ගිරියත්තලා. දැන් අපි වයර්ලස් කියලා ආවනේ රේඩියෝ එක ඉස්සලාම ආවේ. මිනිස්සු හරි පුදුම වෙනවා වයර් එකක් නැතුව කොහොමද මේ ශබ්දයක් ඇවිල්ලා රේඩියෝකින් ඇහෙන්නේ කියලා. මං හැමදාම මේ කාලේ පොඩි කාලේ වික්ටර් රත්නායක හොයාගන්න ගලවල තියෙන රේඩියෝ එක. ඒ කියන්නේ මං හිතා රේඩියෝ එක ඇතුලේ තමයි මේ කියන්නේ කියලා. වයර්ලස්. හැබැයි මම වයර්ලස් දැක්කේ ඉස්සලාම පැලේදී. මේ පැලේ නම් අර හැතම්මක් විතර එහා තියෙන පැලට ඇහෙන්න කවියක් කියනවා අපේ මාමලා. හරි ගිරියත්තලා මේක වයර්ලස්. වයර් නෑ මයික්‍රෝෆෝන් නෑ. ඒක ඒක ඒ නිසා තමයි ඒ පරිසරයේ මිනිස්සු හරි හයියෙන් කතා කරන්නේ. මේ අපිට පවා උච්චස්වරය ඇවිල්ලා තියෙන නිසා. දැන් මම නිවේදන කටයුත්තකට ගියාම මයික්‍රෝෆෝනයක් ගත්තාම අපේ හඬ සමහරට භාවිත කරන විදිය වෙනස් එක තාක්ෂණිකයි. අපි මම මේ කතා කරන මගේ උරුව එන්නේ අර කවි වලින්මයි. ඒ උච්චස්වර. උච්චස්වර නාද ඒක කියන්න වුණා මොකද අඳුරේ ඔයගොල්ලෝ අන්න වාක්‍යයේ එන්නේ උච්චස්වර කිවිමම සංනිවේදනයයි වනසතුන් පළවා හැරීමයි තුනක්. සමහර වනසතුන් මේ શબ્දයට බයයි. එතකොට මේවා කන්න පළදාව කන්නේ නැන අලි ඊට බල මොන හරි වෙනස් සතුන් කොහොම මගේ හැර යනවා. එහෙනම් එහෙම මේ අපි හරි ගිහිල්ලා විදි තියන්න ගියේ නෑ ගොවියෝ. පුළුවන් තරම් උන් පළවා හැරලා නෑ. නවදෙලිහින් ඉදි තියෙන කොටත් කලින් කෑ ගහලා වනසතුන් පළවා හැරනවා. ඒකට තිබ්බ පොඩි ලස්සනේ මම මතක නෑ වචන මතක නෑ කියන්නේ මේ මේ මගේ අප්පච්චිලා මේ ඉක්මනටම පරයල්ලා තොලංචිලා දැන් මේක ගිනි වදින්න යන්නේ කියනගෙන් හා ඕ ඉබ්බෝ හයියෙන් යන්නේ නෑ ඉක්මනට ඉවත් වෙන්න බැරි විශේෂයෙන් ඉබ්බෝ තලගොයි සර්පයෝ ඒ අය අර මේ ගිනි ගත්තාම ගින්නට අහුවෙලා මැරෙනවානේ. දැන් මිනිස්සු නම් දැන් වර්තමානයේ බොහෝ අය කැලෑ ගිනි තියන්නේ වට කරලා මොනවාරි වට කරලා මොකද දඩමස් ගන්න ඕනේ. එතකොට ඔතන ඌරෝ වල්ලූරෝ ඔක්කොම මැරිලා යනවා. ගොවියා හැම නෑ ඒකටත් ගායනාවක් තිබ්බා. ඊට පස්සේ අර රෑ පැලේදී කොමියුනිකේෂන් සංනිවේදනය කරගත්ත දැන් හේන් වර්ග ගණනාවක් තියෙනවා. නවදෙලි හේන කියන්නේ ආ ඉස්සල්ලාම අර මොකද වගේ මහ මේ තිබ්බ වනයක් ඉස්සල්ලාම ගිනි තියලා පොටන එකට තමයි නවදෙල් කියන්නේ. අලුත්ම එකක්. ඒතකොට දැන් නවදෙලි හේන් දැන් අඩුයි. මොකද ඉඩම් ප්‍රශ්න ඉන්නා එහෙම කලිය ගිනි තියන ඉස්සර සෙනඟ ගොඩක් මොහිටි ඉන්න නවදෙලි හේන් තිබ්බා. ඊට පස්සේ අද්දඩු වාහන කියලා ගත්තා. අද්දඩු වාහන කියන්නේ මෙහෙම මේ අද්දඩු වගේ ඉස්සිච්ච දණු තියෙන තරම් කැලයක් එලි කරලා කරන හේන. ඒ අද්දඩු වාහන. එතකොට ඒ වගේ කනතු තිබ්බා. කනතු හේන කියන්නේ සම්පූර්ණයෙන්ම මුකුත් නැහැ. නමත්තක් වගේ. හිස්. ගස් මුකුත් නැහැ. ඊට පස්සේ තව මට මතක නැහැ කරත්තරෝදී ආකාරයට මේ මේ ඔක්කොම මේ ගමියා මේ මේ ඔක්කොම මේ මේ හේන් වර්ග හැදුවේ සතුන්ගෙන් තමන්ගේ බහුභෝග ආරක්ෂා කරගන්න. ඉතින් කවියත් ඒකට ගැළපුණා. දැන් අර පැලේ ඉන්න එකනට පදයක් කියන ගමන් මෙයාගේ මෙයාට අහුවෙච්ච රිසර්ච් එක කියනවා. දැන් මට මතක අපේ පැත්තෙව එහා ගමේ අලියනවා බලාපංග මෙහා ගමේ වැට බින්දා බලාපංග ඔන්න අමාරිසය උතනින් තනියම ආවරන බලහන් ඈ අපේ ගමේ වැවුමත්තේ බලාපංග අන්න එහෙම කවිය හදාගන්නේ අර මැදදි උච්චස්වරයේ අතරම කියන ඔන්න අලියාව අතන්න. එතකොට එහා හේනෙක් කියලා දන්නවා. ආ දැන් ගිරිගෝරිස්ගේ වැටගාව දඬු වැටගාවට අලියා ඇවිල්ලා ඉන්නේ. එතකොට ඒ කවිය ඇතුළම ඒ කවිය ඇතුළෙම තිබ්බ සමහර කවිය ඇතුළෙම දැන් මේ දැන් අපි දැන් අහලා තියෙන කවි කිව්වොත් එහෙම මේ පිලේ පෙදුර උරු වෙරගෙන ගියෝ කේන්ති කවි තියෙනවා.
ඊට අමතරව මම අද හොඳ එකක් ඔයගොල්ලන්ට කියන්නම් මේ විශේෂ කවියක් මේක මේ මේක මේ කොහෙවත් ප්‍රකට නෑ මේ කවිය. දැන් පැල්ලොල හිටිය පිරිමිනි කවි කියලා තියෙන්නේ. පැල්ලොල ඉන්න පිරිමි ගැන ගැහණියක් කියපු කවියක් තියෙනවා මොකද කලාවි. මේකේ යටිපෙළ හරි වෙන අර්ථයක් තියෙන්නේ. දැන් ඔය දැන් ඔය පිලේ පැදුරු හොරු ඇදගෙන ගියෝයා කියන කවියෙන් ඊට පස්සේ මම හිතන්නේ මහගමසේකරයන් ඒක ප්‍රතිනිර්මාණය කළා තමයි අමරදේවයන් කියන්නේ ලියන්නේ පිලේ පැදුරු හේනට අරගෙන යනවා රටාවියකු අද්දක මට සිහි වෙනවා ආදි වශයෙන් ලියන ගීතයක්. සමහර අය කවි පොත්වල තියෙනවා ඒක කවියක් හැටියට ඒක වැරදි. සාම්ප්‍රදායික ජන කවි කියලා පොත්වල මම දැකලා තියෙනවා ඒ මහගමසේකරයන් ලියූ ගීතේ පද හතර ලියලා තියෙනවා. ඒක නෙමෙයි කවිය. පිලේ පැදුරු හොරු අරගෙන ගියෝ යා අවසානෙ වෙන පැදුර දුන් කෙනෙක් මගේ නෑ සියෝයා. කියන්නේ පැදුරට පෙළ පැලට ගියාම පැදුර නැති වෙන්නේ ඇයි? මේ මිනිහා පැලේ ඉඳලා නැන්නේ. ඒ පැලේ ඉඳලා නැති කාරණේ ගෙදර ඉන්න කොවි හාමිනියට බලපාන. ඒ නිසා එහෙම කේන්ති ගත්ත හාමිනිය කෙනෙක් තමයි මේ කවිය කියන්නේ. අපේ පිරිමි පැල්යනවා කියලා පැලට ගොසින් ගිනිබෝ කරතියාලා එළිවෙනකං අගු පිල්ගානේ ලැගලා උදේම ගෙදර ඒ හපා පැල් රැක්කා කියලා කියනකොට මේක යටි අර්ථයෙන් ඒ පිරිමියාව සැක කරන කවියක්. අන්න එහෙම මේ ජන ජීවිතේ ඈඳුනොත් එක එකට ඈඳිච්ච කවි කතා තියෙනවා. එතනදිත් මම හිතනවා ඔබතුමා කලින් කියලා වගේ ඔබතුමා සිද්ධියක් සඳහන් කළේ ඔබතුමාගේ ග්‍රාමයේ අර කොණ්ඩ ගහක් බත් එකේ තිබ්බ එක ඒ තරහා පිරිමහාගත්ත කවියකින් වගේ මෙතනත් මේ දික්කතාවද වෙන්නේ නැතුව එහෙම නැත්නම් පවුල කඩා ගන්න නැතුව මේ පිරිමියා ගේ ඒ තම පවුල් ජීවිතය ආරක්ෂා කරගෙන ඉන්න ඔහුගේ වැරද්ද Taman දුටු බව එහෙම නැත්නම් මේ ඔබ ඒ වරද කරනවා මා දැනුවත් කියන එක නොසඟවා ඒ කියන්නේ කෙලින්ම කිව්වේ නැතුවට ඒක ව්‍යංගාර්ථයෙන් ඔහුට දැනෙන්නට හරිනවා. එතකොට ඔහු Tamanටම වාරණයක් දාගන්න හැකියාව තිබෙනවා. මම මේ අපේ නෝනා දන්නවා මම මේ දේ සිද්ධ කරන්නේ මේ වරද මින් මනතට සිද්ධ කළ නොයුතුයි කියන තැන ඒ වාරණය යොමු වන්නට ඒ කවිය හේතු වෙනවා මං හිතන්නේ සිත් රිදීමකින් තොරවම. ඉතාමත් අපූර්ව උදාහරණයක් මේ කවියෙන් ආවට පස්සේ කවිය ටිකෙන් ටික දියුණු වෙලා ටිකෙන් ටික දියුණු වෙලා ගීතය බවට පත් වෙනවා. උතුමා සඳහන් කළා වගේ මේ මාගමසේකරයන් අර පිලේ පැදුරු වරගෙන ගියෝ යා කවිය ගීතයක් ඒ ආර ගීතයකට ගෙන ගියා වගේ මේ කවිය දිනු වෙලා කෘෂිකර්මය හා බැඳිච්ච ගීත නිර්මාණය වෙනවා. මේ කෘෂිකර්මය හා බැඳිච්ච ගීත නිර්මාණය වීම ගැන කතා කරද්දී ඔබතුමාගේ ගොවි ගීතය එතනින් ප්‍රධාන තැනක් ගන්නවා. ඔබතුමාගේ ගොවි ගීතය ගැන පොඩ්ඩක් සඳහන් කළොත් ඔබතුමාට මොන වගේ අදහසක් පහළ වෙලාද මේ ගීතය නිර්මාණය කරනවා කියලා සිතුනේ කියලා ඔබතුමා මුලින් සඳහන් කළා. මේ ගීතය නිර්මාණය කිරීමේ අරමුණ ඔබතුමාට සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබුණද? ඔව් ඇත්තටම දැන් මම මේක 2010 විතර නිර්මාණය කරන්නේ විශේෂයෙන්ම මම හිටිය පුද්ගලික ආයතනයක මම අධ්‍යක්ෂක ධුරය දරුවා. එතකොට මට තමයි එහි මම හිටියේ ඩිරෙක්ටර් CSR නැත්නම් සමාජ සාමූහික වගකීම් තීරුව බලන අධ්‍යක්ෂකවරයා. එතකොට ඒකෙන් තමයි මනුෂ්‍යයිසි මනුස්සකම කියන වැඩපිළිවෙල යටතේ තමයි චූර ගොවියා වගේ ගොවියන් වෙනුවෙන් හදපු වැඩපිළිවෙල ඔක්කොම ආවේ. එතකොට ශූර ගොවියා සහ ඒ ඔක්කොම කරන අතර මට හිතුණා ගොවි ගීතයක් නිර්මාණය කරන්න ඕන කියලා. මොකද අපිට අපේ රජයටවත් ගොවි ගීතයක් තිබ්බේ නැහැ. ඒ ගොඩක් වෙලාවට වෙනකන් එහෙම ගොවි වැඩසටහනකදී දාන්නවත් සින්දුවක් තිබ්බේ නැහැ. ගොඩක් වෙලාවට දැන් මේ ඔය සොඳුර මට සමුදෙන්න ඈත හිමේ සරු පස පෙරලන්නට මා යනවා අද උදෑසනේ වගේ සින්දු WD අපේ ගවද ගුණ ඩීඩී ගුණසේනයන්ගේ ගීත වගේ පාවිච්චි වුණා. ඒවා ඇත්තටම ඔය 70 ගණන් වල කෘෂිකාර්මික විප්ලවයට හැදිච්ච ගීත. එයින් හැදුනට පසු එහෙම ගොවියන් වෙනුවෙන් හැදුනේ ගොවියන් වෙනුවෙන් ඍණාත්මක ගීත. ගොවියෝ වහ බීලා මැරිච්ච එක කනේරු මල් කාපේ ඇට කාපේක වගේ ඒවා තමයි. මේ
මට සිදුනා ඊට වඩා ධෛර්යවන්ත ගීතයක් හදන්න ඕනේ, ඊට වඩා තරුණ පරම්පරාව ආදරය කරන ගීතයක් හදන්න ඕනේ. ඒ නිසා මම මේකට ගීතය සඳහා සංගීතය සඳහාම තෝරාගත්තේ සචිත් පීරිස්. ඔය දක්ෂ සංගීතවේදිය, විශේෂයෙන්ම බාතිහා සන්තුෂ්ගේ හිටිය සවුන්ඩ් ඉංජිනියර්, ඊට පස්සේ සුවාදීනවම තමන්ගේ ස්ටුඩියෝ එකක් පටන් ගන්න ජනකාන්ත ගීත ගොඩාක් නිර්මාණය කරපු කෙනෙක්. ඊට අමතරව ගයන්න මම රචනා කරලා ගයන්නට මම තෝරාගත්තේ ලොකු ප්‍රොෆයිල් එකක්. ඒ කියන්නේ ඒ ක්‍රොස් එක සචිත් පීරිස්, ජයන්ත විජයරත්න, විරාජ්, භාතිය සන්තෝෂ්, නිරෝෂා විරාජිනි, අතුල අධිකාරි, රෝහණ බද්දගේ ඉවරේ හිතන් රෝ මෙන්න මේ 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 අන්තරය හරි බලපෑවා. වැඩි හිටියන් තුලත් ජනප්‍රියක් වෙන්න මේක තරුණ පරම්පරාවෙත් ජනප්‍රිය, විශේෂයෙන් දැන් රසරිසිංහි අම්බ වන් වුණ ගොවි ගීතය එහෙම ජනප්‍රිය වුණා. ඒක සහ වසරේ සම්මාන උළෙල තුනක වසරේ හොඳම මියුසික් වීඩියෝ එක බවට පත් වෙනවා. සුභති දෙනන ආදී වගේ. ඊට අමතරව ඒක අපි දෙමළෙන් කරා. ඒ දෙමළෙන් කරපු එකත් බෙස්ට් තමිල් වීඩියෝ ඔෆ් ද ඉයර් බවට පත් වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජනකාන්තකමයි සම්මානීය කරන ඔක්කොම දේ. ඒකේ මට ඕනේ උනේ එහෙම කල්ටයක් හදා. ඊට පස්සේ මට රජය ආරාධනා කරා, ඇත්තටම දැන් මේ වෙලාවේ රජය භාවිතා කරන ගොවි ගීතය නිර්මාණය කරන එකේ වීඩියෝ එකක් නෑ. මම හිතන ඕඩියෝ එක ඒක භාතිය සහ සන්තෝෂ්ලා එක්ක අපි හැදුවේ. ඒ ගීතය දැන් රාජ්‍ය ගොවි ගීත හැටියට පිළිගන්න තියෙනවා. හැබැයි කොහෙත් තාම දාන්නේ මේ අපි මං හදපු EIC ගොවි ගීතය. ඒක දැන් රාජ්‍ය ගොවි ගීතය බවට පත් වෙලා තියෙනවා. හරි, දැන් ඒ ගීතය ඊට පස්සේ මම හිතන්නේ දෙරන් ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් එකේ උපේකා නිර්මාණි ගායනා කරා. මම හිතන්නේ ඇයට ඩ්‍රීම් ස්ටාර් වෙන්න හේතුම වුණේ ඒක. මොකද ගොවි ජනතාව බොහොම ආදරෙන් ඒ ගීතයට මේ SMS ගැහුවා. මහරාලනු බයි රට රකිනා, සෙත් කවිය වගේ සෙත සදන, වැ කන්ද පාමුලට කුරුළු පාළුවට ආලේ කරන, දුර පේන තෙක්ම දළු දාන, මල් පිපුණු නවලවට එබෙන. මම ඉස්සලම ගෞරව දුන්නේ පෙර පරම්පරාවට මහරාල මුඹයි රට රකින. ඔබ තමයි අපේ රට රකින මිනිසා. සෙත් කවිය වගේ සෙත සදන, සෙත් කවියක්සේ අපිට සෙත සදන. වැය කන්ද පාමුලට කුරුළු පාළුවට. දැන් මම අහන්න මගේ අර භාෂාව භාවිතා කරන මට කුඩා කල කිරියත්තල කියලා දීපු. අපි කුඹුරු කරනකොට කිරියත්තල අපිට අපි අපේ මගේ බාප්පගේ ලොකු අප්පච්චිගේ පුතාලා අපි ඉන්නවා මෙහෙම කොල්ලෝ සෙට් එකක් කෙල්ලෝ තියෙනවා. ඒගොල්ලන්ට දෙනවා කුඹුරු කෑල්ලක් කරන්න. පොඩි කුඹුරක් තියෙනවා කමතයිනේ. ඒක දෙන්නේ අපිට. අපිමයි හාන්නේ, අපිම තමයි හින්නේ. ඊට පස්සේ ඒක කපන්න දෙන්නේ. ඒක තමයි කුරුළු පාළුව. ඒ කියන්නේ යායෙන් කොටසක් වෙන් කරනවා කුරුල්ලන්ට. බලන්න මේ ගොවියන්ගේ අර ඉනිතියද්දි කවි කියලා සත්තු එළෙව්ව වගේම යායෙන් කොටසක් වෙන් කරනවා කුරුල්ලන්ට ගන්න. අර තමන්ම මේක සහසුත්යෙන් කන්න ඕනේ කියලා ඒගොල්ලන් හිතේ නෑ. දුර පේනතෙක් මත මල් පිපුරනවල උඩ කියන්නේ මොඩර්න් ලෝකෙට එබෙන්න ඔබ අපිට උදව් කරනවා කියන එක. දියකට පහන්නක අරුම පසක් කොට අප්පච්චිලා ගියා. මම කියන්නේ පරණ පරම්පරාව යනවා. අලුත් අය තමයි මේක හදාගන්නේ. දියකට පහන කියන්නේ අපේ වැව් සංස්කෘතිය තියෙනවා. ඒක මට හම්බෙන්නේ අනුරාධපුරේ. මේ කුරුළු පාළුව නුවර හිඟුල්වල දියකට පහන හම්බෙන්නේ කහට ගත්තා කියලා. ඒ වැව්වල වතුර ප්‍රමාණය මැනගන්න තියෙන සරෝව ගාව ගහලා තියෙනවා. මුත අරටු කුරුත අරටු කනවා. ඒකේ තමයි මෙහෙම අඩි ගාන දාලා තියෙන්නේ. ඒක බලපුවම මිනිහෙකුට කියන්න පුළුවන් වැවේ දැන් මෙච්චර වතුර තියෙනවා කියලා. ඒකට කියන්නේ දියකට පහන. එතකොට දියකට පහනක අරුම පසක් කොට අපචිලා අපිට සංස්කෘතික දේ දීලා ගියා. හිරු කිරණ ඉරාගෙන සංහිඳ පාමුල. මේ සංහිඳ කියන්නේ කිරි උතුරන දෙයයන්ට පින්දෙන වදා වෙනුවෙන් ආරක්ෂාව පතන සංහිඳ. දොහොත් මුදුන් දෙන ගොවි දෙවි හැමදාම එයා සංහිඳ පාමුල දොහොත් මුදුන් දීලා වැඳලා එන්නේ. කිරි දොවන උදෑසන සුවඳ පුරවගෙන ගම්මානේ මේ අසිරිය. ගව සම්පත අපේ. ගොවියන්ට තමයි මේ ගීතේ. දෙවියන්ට සදිසි මල් මාලේ. ගොවි බිම්ම අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමී. ගොවියන් තියෙන ධෛර්යවන්තකමයි ලස්සනයි ඔක්කොම එකතු කරලා මම ඔවුන් වන්දනාමාන කරන සභාවකට ගෙනා. මේ ගීතේ බොහෝ අය ගැයුවා. දැන් මේ මම මේ ගියේ Google එකෙන් බලන ලිරික් එකේ අපේ කිසිම සටහනක් නෑ. ඒක කියලා තියෙන සිය ශක්තිය.
කියලා දාලා තියෙනවා. ඒක වැරදි. ඉතින් අර ඒ වගේ එහෙම අපිට ගැටලුවක් නැහැ. මේ ගීතේ බොහෝ අය බොහෝ විදිහට ගායනා කළා. ඔව් ඉතමත් හොඳ ගීතේ පිළිබඳව ඉතමත් හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමා සිදු කළා. මට ඒ අතරවාරේ මෙන්න මෙහෙම දෙයක්ත් හිතුණා මේ මහා රාළ නුමයි රට රකින්නා සෙත් කවිය වගේ සිත සදනා කිව්වම ඒ රාළ ගොවිරාළ වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ අපි අද සාකච්ඡාවට කැඳවපු දුක්ගන්නා රාළ මහත්තයා වෙන්නත් පුළුවන් මොකද මේ රටේ අභාවයට යන කෘෂිකර්මාන්තය නගා සිටවන්න සෙත් කවියක් වගේ සිත සදන මෙතුමන්ටත් ඒ ගෞරවය අනිවාර්යයෙන් හිමි විය යුතුයි. මේකේ හරියට ඔය මහා රාළ කියනකොට මම ඒ විෂුවල් එකේ ඉන්නවා. උදැල්ලකුත් අරන් අර ගොවියෝ වැඩ කරනවා ගියා බලාගෙන. ඒ ගොඩක් අය හිතලා තියෙන්නේ මම රාළද මමද රාළ කියලා ඒ වගේ. තමට අමතකුණා අතන ගීතයේදී අර හොයි මේ සචිත් මේකට භාවිතා කරපු නාදය අපේ මේ කමතේ එන හොයිරාරේ කමත් මන්තරේ මොකද්ද හොයිරාරේ හොයිරාමා හොයිරාරේ හොයිරාමා හොයිරාරේ හොයිරාමා හොයිරාමා කියන එක නූතන කළ හැදුවේ අපේ තියෙන කමතේ ගැයෙන ගැයීම් විශේෂයක්. අපි හිතනවා මේ ගොවි ගීත අසද්දී ඒක ඔබතුමා කිව්වා වගේ ධනාත්මක ආකල්පයක් කොරියා තුළ එහෙම නැත්නම් මේ ධනාත්මක ආකල්පයක් ගොඩනගන්න සමත් වෙනවා කියන එක තුළ මේ ඔය ගීතය ඇසෙන යම් අයෙක් ඇඳක කම්මැලිකමින් නිදාගෙන සිටියත් ඔහුට තමන්ගේ කුඹුර අස්වද්දන්නට පවා ධනාත්මක ආකල්පයක් ඔහුගේ සිතට නැගෙනවා. මම හිතන්නේ මේ අර ඔබතුමා පෙර සඳහන් කළා වගේ ඍණාත්මක ආකල්ප සහිත ගීත වෙනුවට මේ වගේ කෘෂිකර්මාන්තය නගා සිටවන්නට ධනාත්මක ආකල්ප සහිත ගීත නිර්මාණය කිරීම තුළ ඔබතුමා හරි අපූර්ව චරිතයක් මේ ඔබතුමා විවිධ පැතිකඩ හරහා විවිධ අරුද්දෙන ගීත නිර්මාණය කර පද රචනය කර තිබෙනවා. ඔබතුමා මේ කෘෂිකර්මාන්තය ඒ වගේම මේ ආදර ගීත විරහ ගීත මෙකි නොකි ගීත රාශියක් ඒ වගේම රංගන ශිල්පියෙක් ග්‍රන්ථ රචකයෙක් ඒ වගේම පද රචකයෙක් මේ වගේ කලා ශ්‍රේෂ්ඨය තුළ පුළුල් ලෙස විහිදිලා තිබෙනවා ඔබතුමාගේ අත්දැකීම් සමූහයන්. ඔබතුමාට මේ කලා ශ්‍රේෂ්ඨය තුළ අමතර ප්‍රශ්නයක් ලෙස අහනවා නම් අමතක නොවන අත්දැකීමක් තිබෙනවාද මේ තමන්ගේ ජීවිතයේ ඉතාමත් සොඳුරු අත්දැකීමක් අමතක නොවන? මට මතකයි මේ මාරස්සන ප්‍රදේශයේ මම යනකොට ඒ කාලේ අමතක කරන කාලේ මාරස්සන ප්‍රදේශයේ අවිදින් යනකොට මම අර යන්නත් අර අමතක රෝගත කිරීමකට මම ගියේ. බොහොම අපේ අම්මාලාට වඩා වයස අම්මා කෙනෙකුයි අප්පච්චි කෙනෙකුයි ඇවිල්ලා ධන ගහන නැන්ද මට. මම බොහොම අමාරුවෙන් ඒගොල්ලෝ නැගිට්ටවල බේරුනේ. මේ මංකෝ අම්මේ එහෙම කරන්න එපා මේ මට වගේ ඉන්නපා නෑ නෑ අපිට මේ ඔබ තුමා දෙයියෙක් වගේ මේ මේ අපි මේ කමත හරහා අපිට කරන දේවල් අර එහෙමයි කියලා කිව්වා. අන්න එහෙම එහෙම එදා මට කියනවා මේ මට එදා තම පළවෙනි දා තේරුනේ මම කරන දේවල් වල ගෞරවයක් මිනිස්සු තුළ තියෙනවා කියන හැඟීම මට ගොඩක් ආව දවසක් ඒක. ඊට අමතරව මම යන තැන්වල සමහරලාට ඉතින් ඒක සුන්දුරු තමයි නමුත් සාමාන්‍යයෙන් මට ගමක ඇවිදින්න ගියොත් වේල් 8ක් විතර කන්න වෙනවා. ඒ කියන්නේ අපි ඉස්සර යනකොට උදේ 7ට විතර අපි රෝගත කිරීම ආරම්භ කරන්න යන නිවසෙන් අනිවාර්යයෙන් උදේට අපිට ඉඹුල් කිරිබත් හරි ඔක්කොම හදලා තියෙනවා. ඊට පස්සේ අර දෙවෙනි ගොයිබිමේ ඉන්න ගෙදර යනකොට 9 හමාර විතර වෙලා එහි ආය අපිට මොන හරි පුරහන් තල හරලා හරි මොනවා හරි හදලා තියෙනවා. ඊළඟට 10 හමාර 11ට යන ගෙදරත් ආය මොනවා හරි හදලා තියෙනවා. ඊට පස්සේ ඔන්න යන්තම් 2 වෙනකොට දවල්ට කනවා. ඊට පස්සේ 2 ඉඳන් 4 වෙනකන් දවල් කෑම 2 3කට යන්න තියෙනවා. ඊට පස්සේ රෑ කෑම නම් 6 ඉඳන් 10 වෙනකන් ගෙවල් ගානේ යම් දේවල් කන්න වෙනවා. මොකද එක එක තැන්වල කියනවා අපි අරක හදලා තියෙනවා එන්න. අපි හදලා තියෙනවා කිතුල් පිටි කලපේ. අරෙන් කියනවා අපි හදලා තියෙනවා වැව්මාළු ආනම එක්ක තලප. අරෙන් කියනවා අපි හදලා තියෙනවා කහකඩ වෑංජනේ. එහෙම එහෙම තියෙනවා. අපි හදලා තියෙනවා කළු අපි හදලා තියෙනවා කටුපුහුල් වෑංජනේ. අපි කෙකටියම් හදලා තියෙනවා කියන. අන්න එහෙම එහෙම ඉතින් මමත් ආසාවට ඔක්කොම ගිහිල්ලා කනවා. මේ අන්තිමට දවසට වේල් 8ක් කනවා කියන එක බොහොම නරක වැඩක්. සුන්දර අත්දැකීමක් වුණාට. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා සීනි චෙක් කරගන්න ඕනේ. ඒ වගේම මම හිතනවා මේ ඒ ආහාර ඒ ගැමියා තුළ දාති පාහාර වශයෙන් තොර ආහාර කිතුල් පිටි කලප පුරහන් කලප මේ ආහාර ඔබතුමාගේ සංකේතත්වය නිරෝගීමත් කරන්නට අනිවාර්යයෙන්ම ඉවහල් වන්නට ඇති මේ
කොළඹ ඉඳන් කන ආහාරවලට වඩා මේ ගමේ තියෙන ආහාර එහෙම නැත්නම් එදා ගොවියා පාවිච්චි කරපු ආහාර මේ කුරහන් රොටියක් කාලා ගිහිල්ලා තමන්ගේ කුඹුරේ වැඩ ඕනෑ තරම් කරන්නට ඔවුන්ට ශක්තිය තිබ්බා. එළකිරි විදුරුවක් දීලා ගිහිල්ලා ඔවුන්ට ඕනෑ තරම් හයිය ගාය තිබ්බා කුඹුරේ වැඩ ටික කරන්නට. නමුත් අද වන විට අභාග්‍ය නම් ඒ අතීතයේ තිබ්බ ආහාර රටාව වර්තමානය වන විට වෙනස් වෙලා කෘෂි රසායනික මෙවන් වූ අහිතකර දේවල් යොදා ගැනීමෙන් සිදු කරන නිසා වර්තමානයේ ජනතාව තුළ සෞඛ්‍යමත් නිරෝගීමත් බවක් දක්නට නොමැති වෙමින් පවතිනවා. මේ කිතුල් පිටි කලප ගැන කතා කරපු නිසා මම මෙන්න මෙහෙම ප්‍රශ්නයකටත් එන්න හිතුවා. මේ කිතුල් පිටි හදන්න අපි කිතුල් කඳ කපලා කිතුල් බඩේ ගන්නවා. කිතුල් බඩේ ගන්න කොට කිතුල් ගහ මිය යනවා. කියන්නේ කිතුල් ගහ කපලා අපි කිතුල් බඩේ ගන්න. එතකොට මේ කිතුල් ගහ කියන එක වඳ වෙමින් පවතිනවනේ. අපි වර්තමානයේ මම හිතන්නේ කිතුල් ගස් හිටවමින් පවතිනවා කියලා කවුරුත් අතීතයේ අපේ ගැමියාට පින් සිද්ධ වෙන්න හිටවපු කිතුල් ගස් නිසා අද අපි කිතුල් පිටි කෑවට වර්තමානයේ අනාගත පරපුර වෙනුවෙන් මේ කිතුල් ගස් සිටුවන් නෑ මම හිතන්නේ කවුරුත්. මෙන්න මේ කාරණාව අනාගත පරම්පරාවට තර්ජනයක් නේද? කිතුල් ගස් පමණක් නෙවෙයි මේ වගේ සුවිශේෂී දේවල්, ඒ කියන්නේ කිතුල් ගස් ගැන උදාහරණයක් ගත්තොත් කිතුල් ගහ හිටවන්නේ නැති වුනහම අනාගත පරපුරට කිතුල් පිටි කියන මේ ඉතාම ඉහළ මිල අධික දෙයක් වෙනවා. එතකොට ඔවුන්ට පරිභෝජනය කරන්නට නොපෑහෙන තත්වයක් උදා වෙනව නේද? නෑ, දැන් කිතුල් ගත්තාම මෙහෙම බොහොම ඉක්මනටම යායේ මේ ගොඩට එක පුරට ගස් හැදෙන ජාතියක්. ඒ වගේම කිතුල් සිටවීමේ ව්‍යාපාරයක් තියෙනවා. කිතුල් නිෂ්පාදන වෘත්තීය නිෂ්පාදන හැටියට පිළියරම් මේ මම දැන් මම වැඩ කරලා තියෙන රත්නපුරේ පැත්තේ මහකන්ද, ඊට පස්සේ කිතුල් ගල පැත්ත, ඊට පස්සේ අහෙන් ගත්තාම මාතලෙන් එහා පැතිවල කිතුල් ව්‍යාපෘති තියෙනවා පුතේ. ඒ කියන්නේ හිටවෙ හිටවීම කරනකොට කිතුල් කිතුල් රාම ඇදීම දැන් පර්මිටඩ්. ඒකෙන් හකුරු සහ ඒ වගේ නිෂ්පාදන සැදීම සඳහා සහ යම් ප්‍රමාණයක් රාවලටත් ලබා දෙනවා. රා රා අනු ගහ යට ඉඳන් ගහේ ඉඳන් මීටර් ගානක් දුර ගහ යටදී රා අලෙවි කිරීම අපි දැන් නීතියේ පිළි අරන් තියෙනවා. ඊට අමතරව හකුරු නිෂ්පාදන පැණි නිෂ්පාදන සඳහා දැන් වෙනම ව්‍යාපෘති වෙයි නඩෙක් ෆාඩ් වගේ සැප් වගේ විදේශ ආධාර තියෙන ආයතන ඇවිල්ලා සංවිධාන පිහිටවල ගොවියෝ යොදවලා ඒ කැලෑවැල් වල තියෙන පාරවල් හදලා ඒගොල්ලන්ට ඒකේ සංවර්ධනය කරලා දීලා තියෙනවා වාපේලාගෙන ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔබ කියන ගහරි අපේ යුතුකමක් කිතුල් ගහක් හිටවන එක ගෙදරකම හිටවන්න පුළුවන්. කිතුල් ගහක් ලස්සනකුත් තියෙනවා. උඩ කිතුල් ගහ උඩට ගියාම ඊටත් අවශ්‍යත් නෑ ඒක ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් අර අපේ සම්ප්‍රදායික සිතුවිල්ලක් තියෙනවා. ඉතින් කිතුල් ගස් සමහර ගෙදර ඉස්සරහ හිටව ගන්නෑ වගේ දේවල්. නමුත් ඒ ව්‍යාපෘති එහෙම කෙරිගෙන යනවා. කිතුල් පිටි කන්න ඕන නම් බඩු තියෙනවා බලන්න. ඔයගේ පිළිතුර ඉතාම සතුටදායක පිළිතුරක් මේ අනාගත පරම්පරාව වෙනුවෙන් එවන් ආයෝජනයන් සිදුවෙමින් පවතින එක. ඔබතුමා මේ මම පෙර සඳහන් කළා වගේ ගීත ගණනාවක් රචනා කරලා තිබෙනවානේ. පෙම් ගීත, ඒ වගේම විරහ ගීත, මේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ වෙච්ච ගීත. මේ ගීත අතරින් ඔබතුමා වඩාත්ම ප්‍රිය ගීතය කුමක්ද? දැන් ඉතින් අර මට දරුවෝ දෙන්නගේ මොන දරුවද හොඳ කියලා ඇහුවා වගේ ප්‍රශ්නයක් ඒක. නමුත් අපිට දැන් සමහරලාට ගීත නිකන් ගණනක් ගත්තොත් මම මල් පැන් පොදක් කිනිත්තක් අගේ නිසින වගේ උපයාදේ වාති සන්තුෂ්ලගේ ඒ ගීතයට ඔවුන්ම ගායනා කරන පායායන සඳවතක සරම් දැන් මේ මෑත අපව සන්තුෂ් ගායනා කරා එක වෙනම ආකාරයකට ඒ ඒ සිදුර වීඩියෝ එකක් තිබ්බේ නෑ මං කම්පදන්න වීඩියෝ කරා. ඉතින් ඒ ඒ ඒ ඒ අයුරු ඒ රටාවේ දේවල් වලට මං හරි ආසයි. ඊට අමතරව නින්දන වෙන හැන්දෑවේ සොඳුරු යුද මොන තරම් ඉරාජ් හදෝර අනිදු ගීත අනිතවට ආස නැහැ කියනවා නේ මම්මි. සමිතාගේ සාර සද්දසි එහෙම සහ ප්‍රමේෂ්ගේ ඌ ගීතේ කියන්නේ හිතුමතේ ගීතේ වගේ දේවල් ඒ ටෝන් එකට මං ආසයි. මං එහෙම ගොඩක් සින්දු ඒ වගේ දේවල් ලියලා තියෙනවා. මං සින්දු මං හිතන්නේ දැන් 500 600ක් විතර ලියලා තියෙනවා. ඒ 600න් බරපතල සංඛ්‍යාවක් ඒ රිද්මය ආරක්ෂා කරගෙන ලියපු සින්දු තියෙනවා. ඔබතුමාගේ සමහර ගීත අපි තියෙනවා මේ අපි මෙව වැඩසටහන සඳහා හයදි තමයි දන්නේ මේ වසන්ති ලොග් ගන්න ආරවස්සේ තමයි මේ ගීතේ ලියලා තියෙන්නේ කියලා.
එතරම් ගීත ප්‍රමාණයක් ඔබතුමා විසින් රචනා කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් ගත්තාම මේ ඔබතුමාගේ නම අපිට ඇසුණු පමණින් කිය වසන්ත දුක්ගන්නාලාල කියන්නේ කවුද කියලා අපිට හිතුණොත් අපිට මෙන්න මෙයා තමයි වසන්ත දුක්ගන්නාලාල කියන්නේ කියලා ලබු කරන්නට හැකියාවක් නැහැ. මොකද ඔබ චිත්‍රපට ශිල්පියෙක් ඉන්නවා, ඒ වගේම ගීත රචකයෙක් ලෙස ඉන්නවා, ඒ වගේම මේ කෘෂිකර්මාන්තයේ පැත්තෙන් ඉදිරියට ගොවීන් ගෙන එන්නට කටයුතු කරනවා. මේ නිසා ක්ෂේත්‍රයන් ගණනාවකම ඒ ඉතාම ප්‍රශංසනීය කාරණාවක් අපි අගය කරනවා. අනිවාර්යයෙන්ම පුරා හෝරාවක් පමණ අපිත් එක්ක රැඳී සිටියා. අවසාන ප්‍රශ්නය වෙතටයි අපි යොමු වෙන්නේ. මේ ගොවියා වෙනුවෙන් ඔබතුමා ගීත නිර්මාණය කරලා තියෙනවා, ඒ වගේම තමයි ගොවියා වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරලා තියෙන බව මේ සාකච්ඡාව තුළදී අපිට අතිශයින්ම පැහැදිලි වුණා. වර්තමාන ගොවියා, එහෙම නැත්නම් මේ වර්තමානයේ කෘෂිකර්මාන්තය හා බැඳිලා ඉන්න සියලුම දෙනාගෙන් ඔබතුමාට යමක් ඉල්ලන්න කිව්වොත්, ඔවුන්ගේ කාර්ය පිළිබඳව ඔබතුමාට යමක් පවසන්න කිව්වොත්, ඔබතුමා කුමක් දේ සඳහා තෝරගන්නේ? ඔබතුමා මොකක්ද ඔවුන්ට දෙන පණිවිඩය? මම ඇත්තටම කියන්නේ ස්මාර්ට් වෙන්න. දැන් ස්මාර්ට් කිව්වහම ස්මාර්ට් ගොවියෙක් බවට පත් වෙන්න, ඇග්‍රි බිස්නස් වලට එන්න, යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න. විශේෂයෙන්ම දැන් මේ කාබනික වගාවට, කාබනික පොහොර භාවිතයට ආවම බොහෝ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න වේ අපිට. ඒවට නම නිෂ්පාදන තියෙනවා, අපි ම හදාගෙන තියෙනවා. විශේෂයෙන්ම චොප් මැෂින්, කියන්නේ වී සීරියක් වල කපන්න ඕන නම් වෙන මැෂිමක් තියෙනවා, කුඩු කරන්න ඕන නම් වෙන මැෂිමක් තියෙනවා, කුඹුරට එහෙන්න ඕන නම් වෙන මැෂින් තියෙනවා. ඒක මොකද අපිට ලොකු ඉඩම් වගේ භවනායට මේක අතින් කරන්න ගියොත් එහෙම වෙලාව නැති වෙනවා. එහෙනම් යාන්ත්‍රීකරණය පස සකස් කර ගැනීම වගේ විද්‍යාත්මක වැඩවලට එන්න හැම වෙලේම අර මං කිය ස්මාර්ට් කිව්වහම තව කාරණයක් වෙනවා. ඒක තමයි මේ නවීන ලෝකයක කෘෂිකර්මයේ ඉන්නේ. අපි කෘෂි රසායන වලින් ඈත් වෙන ගමන් විද්‍යාව මේකට ගාව ගන්නවා. ඒක තමයි ඊට පස්සේ තාක්ෂණය අපිට IC මේ IT. ඒකට IT වලින් අපිට මේ වෙනකොට අපි හදාගෙන යනවා ඩිජිටල් ගම්මාන, ඩිජිටල් හඳුන්වා දෙන. විශේෂයෙන් දැන් ගොවියන්ට තියෙන අතරමැදියාගේ ප්‍රශ්නය, තමන්ගේ අස්වැන්න හරි වෙලාවට විකුණ ගන්න බැරි ප්‍රශ්නය, හරි තමන් අස්වැන්න ඉල්ලනවට මිලක් නැති ප්‍රශ්නය, කාලගුණය ගැන නොදන්නාකම වගේ තියෙන ඉඳලා අපි විශේෂ ඇප්ස් හඳුන්වා දෙමින් යනවා දැන් මුළු හැම ගම්මාන වලටම. ඒකත් එක බැඳෙන්න මම මේකට දාලා තියෙන ගම ස්මාර්ට් කියලා මේ සංකල්පයට. අපිට මේ යුරෝපා හවුලේ ඉන්න ටැමක් කියන සංවිධානය සම්පූර්ණයෙන් මේක ග්‍රාන්ට් එකක් එක දීලා තියෙන හින්දා මේ සුවය ලබන්න හැම තරුණ ගොවියෙක්ම තරුණියක්ම එන්න ස්මාර්ට් ෆෝන් එකක් විතරයි ඕනේ. මේ වගේ ස්මාර්ට් ෆෝන් එකක් මම 55% විතර දැන් අපේ කලාපවල මේ ස්මාර්ට් ෆෝන් තියෙන. හැබැයි දාගෙන තියෙන්නේ ෆේස්බුක් යන්නයි අනිත් වැඩ යූටියුබ් බලන්න. නමුත් දැන් තාත්තලට උදව් කරන්න පුළුවන් තරුණ ගොවීන්ට මේ ඇප්ස් දාලා හරියට පුරුදුනවා. අපි ඩිජිටල් ඒ ඔක්කොම ට්‍රේනින් කරනවා ගොවියෝ, ගොවි සංවිධාන නිලධාරීන් ස්මාර්ට් ගොවියෙක් වෙන්න. එතකොට යාට තියෙන්නේ මෙතනින් තමන්ගේ පල නෙලන්නේ ඉස්සලා දැනගන්න පුළුවන් මාකට් එකේ ප්‍රයිස් එක. එමුණත් අද මාකට් එකේ ලොරි කොච්චර ඇවිල්ලා තියෙනවද මං ගියොත් එහෙම අද මාව මට මට ප්‍රයිස් එක අඩු වෙයිද, මගේ එක වෙලායයිද, වේලෙයිද, තැලෙයිද. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ටේෂන් වගේ දේවල් දැන් හරියට විදිහට අපි ඔය ඒ යටිතල පහසුකම් සපයන ආයතන සමග ගමට අඳුන්නා දෙනවා. ලොජිස්ටික්ස්, ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් අනිත් ඒවා. එතකොට ඒවා නිසි වෙලාවට යනවා. පොඩ්ඩක් අපි දුන්නේ කිලෝ 400ක් නෙලපු කෙනා ලොරියක් ගන්න ඕනේ. එයාට වෙනම පික්මි ඕනනම් දාලා ඩිලිවර් කරන්න පුළුවන්. එයා යන්න ඕනෙත් නෑ වගේ. ඊට පස්සේ එයා එහෙන් ගන්න එහෙන් මුදලාලි සල්ලි දානකොට මෙහෙන් ටක් ගාලා ෆෝන් එකට තමන්ට මෙච්චර ලැබුණා කියලා ලැබෙන එක. අනේ වගේ ඩිජිටලයිස් වෙලා ස්මාර්ට් වෙන. ඒ ස්මාර්ට් වුණාම ගොවි දෙන කරදරයක් වෙන්නේ නෑ. ගොවි දෙන දුකක් වෙන්නේ නෑ. හොඳ හොඳ පොෂ් වැඩක් වෙනවා. සහායක ට්‍රෙන්ඩින් වැඩක් වෙනවා. ඒ නිසා මේ මොහොත වෙනකොට අපි ඒ සඳහා මම හිතන්නේ භාතිය සන්තෝෂ්ලා මේ වෙලාවේ කෘෂිකර්මාන්තයට ප්‍රවිෂ්ට වෙනවා. ඉරාජ්, ඒ වගේම අනුෂා දමයන්ති, ඒ වගේම ඖෂධි වගේ අපේ රංගන ශිල්පීන් දැන් මම මේ ඉන්න මහවැලි කලාපවලම ලොකු ඉඩම් අරගෙන ඔවුන් කෘෂිකර්මය සඳහා එනවා. ඒක හොඳ, ඒක හොඳ ෆැෂන් එකක් වෙයි. ඒ ෆැෂන් එක ඒ ෆැෂන් එක ෆැෂන් කරගන්න ඔක්කොම ජීවිතයට අවශ්‍ය මෝස්තරයක් බවට පත් කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔව් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. බලා සිටින ඔබ, අප නරඹන ඔබ සියලු දෙනාටමත් ආරාධනා කරනවා එතුවන්ගේ මේ රටේ ගම ස්මාර්ට් සංකල්පයත් සමගින් අත්වැල් බැඳගන්නට. වසන්ත දුක්ගන්නාරාල් මහත්මයා, අපි එහෙමනම් මේ කවිය කියන වැඩසටහන අවසන් කරමු නේද? සාර සදිසි පෙති පේර නෙලන කල වලගිය දෝ මගේ මේවරයා, නෑනු නුඹ පාල් නුඹේ දරුවන් පාල්, මම දුටුවේ නැත මේවරයා.
උඩහා කන්දේ මල් නිල නාකල වල ගිය දෝ මගේ මේවරයා නෑනු නුඹ පල් නුඹේ දරුවන් පල් අපි දුටු වේ නැත මේවරයා ඔබතුමන්ට අවසාන වශයෙන් අපටත් පවසන්නට තියෙන්නේ නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල් අපත් මෙවන් ශ්‍රී ලංකාවේ විවිධ ශ්‍රේෂ්ඨ පිළිබඳ විවිධ හැකියා දක්වන අපූර්ව පුද්ගලයෙක් මීට පෙර දැක නැති බව. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. රාජකීය විද්‍යාලයේ කෘෂිකර්මික සංගමයේ කෙටි ආරාධනාව ඉතාමත් ගෞරවයෙන් පිළිගෙන අපට ගෞරවයක් ලබා දුන්නාට අපගේ මේ වැඩසටහන සාර්ථක කරගන්නට ඔබතුමන්ගේ දායකත්වය ලබා දීම පිළිබඳව ඔබට අපි නැවත වාරයක් ස්තුතිවන්ත වෙමින් ආයුබෝවන් කියා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. මෙලෙසින් අවසන් වන්නේ රාජකීය විද්‍යාලයේ කෘෂිකාර්මික සංගමය ඉතා සාඩම්බරින් ඉදිරිපත් කරන ඇග්‍රෝ රොයල් 2021 ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම මාර්ගගත කෘෂිකාර්මික උළෙල යටතේ අප ඔබ වෙත ගෙන ආ රස විද්‍යාත්මක සාකච්ඡාව ජන සංගීතය සහ අපේ ගොවිතැන පිළිබඳව. එසේනම් අපත් හා එක්ව සිටි ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන්නම් නිරෝගිමත් අනාගතයක්. ඔබ සැමට සුබ දවසක්.